එතකොට ඉතින් සමාධිය ඔය කාර් එක අරගෙනද ගමට ආවේ? නෑ. මෝඩකම ලොකුයි නොක්කොටම වැඩි. කාර් එක දීපු ගම මොකද කරලාද කිව්වේ? මට එපා. තාත්තා රැස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජවරම් කරුවන්ට අහුනුවේ වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. දැන් ඉතින් ඔය අර කියන මිනිහා සමාධි ගැන අදහසකින් එහෙම ඉන්නව වෙන්න පුළුවන්ද? මොනවද නම් මේ කියන්නේ? වෙන්න පුළුවන් නෙමේ. ලව්! හා? ලව්! වෙන්න පුළුවන්. ලව් ලව්! ඒ කියන්නේ උඹ මේ ඔය ඔක්කොම ඇස් දෙකෙන් බලාගෙන උඩ බලාගෙන හිටියා කට වහගෙන. අනේ මේ දන්නේ දේවල් කියවන්න තියෙනවා තාත්තේ. උඩ බලන් හිටියා. මට මේ හොල් වන්ද පොල් කොල වෙලා හිටියේ. එයි යන. දන්නවද අර මේ කළඹ බෝයිස් අපේ සමාඩ දීපු තෑග මොකද කියන බර්ත් එකට? මොකද්ද? ඈ? කියවෙන්නේ නැහැ. තාම කලන්ත වගේ. කාර් එකක්. කාර් එකක්. නෝ කාර් එකක්. ඒ හැටි සල්ලි කාර්යද මිනිහා? සල්ලි කියන්නේ පැලෙන්න සල්ලි. ඉතිරෙන්න සල්ලි වහින්න සල්ලි. එතකොට ඉතින් සමාධිය ඔය කාර් එක අරගෙනද ගමට ආවේ? නෑ. මෝඩකම ලොකුයි නොක්කොටම වැඩි. කාර් එක දීපු ගම මොකද කරලාද කිව්වේ? මට එපා. මේ මං වගේ නම් කාර් එකක් තෑගි දුන්නාම එපා කිව්වා. මේක මං බොන මෝඩකමද? ඔය වෙලාවේ ලතා ඉන්න තිබුණේ. ලතා හිටියා. ලතාල බතාල ඔක්කොම එතන හිටියා. කේසර අර ලස්සන කාර් එක දීපු ගම සමම් මොකද කරලාද කිව්වේ? අනේ කේසර මේ කාර් එක මට එපා. මේ බර්ත්ඩේ පාටික හොඳටම ඇති. මේ අම්මගේ තමයි. එහෙම තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ මම හිටියට මේ කලන්ත දාන්නේ වෙලාවේ. ඒකද මතක නැහැ. හැබැයි එහෙම තමයි කියලා තියෙන්නේ. වෙනව නේද? ඔය කියන එකව බොහොම ඉක්මනට මේ නින්ජට මුණ ගැහෙන්න ඕන. මිනිහගේ හිතේ සමාධි ගැන මොන අදහසක් තිබුණත් වැඩක් නැහැ. මේ නින්ජා ඉන්නකම්.